පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේක ඇමතිතුමා අර මේ දෙවි දෝෂෙට නයි එන වගේ එක එක් යනකොට එක එක් එන. ඔය එක එක් එනකොට එක එක් යනවා පාර දිගේ. මේක බේරගන්න බැහැනේ ඔය තැනක් වෙන් කළා දාලා. ඉතින් ඉන්ද්‍රිය ගෝචර ප්‍රඥාව අවබෝධය ලබාගත් ඔබතුමාලා දැන් කරන්න ඕන වැඩේ ඔය හේතුව හොයලා හේතු වලට බෙහෙත් දෙන්න එපැයි. මේ එනකන් ඉන්නේ. ඒව එහෙදි විසඳන්නකෝ. ඔව් ඒක තමයි අපි කියලා තියන්නේ. එන්න එපා. එන්නේ නැතුව ප්‍රශ්නේ මහත්තුරු විදියට ලියලා තියෙන ප්‍රශ්න ටික තියන්න. එන්න සාකච්ඡා මේසෙට. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් තියෙනවා නම් විවෘත විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් විසඳන්නේ නැත්තම් මහත්මයෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ආපුවම අමාත්‍යාංශයේ ලේකණුයි නිලධාරිනුයි මේ ප්‍රශ්නේ විසඳන දිනය කියලා වෙලාව කියලා ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න උපකුලපතිතුමයි පීඨාධිපතිවරුනුයි ගෙනල්ලා ශිෂ්‍ය නියෝජිතවත් ගෙනල්ලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව අපි ඔක්කොම රූපගත කරනවා. එතකොට ඒ කිව්ව දේ ලෝකෙට රටට උසාවියකට තියෙනවා. ඉතින් එතකොට දෙන්න පුළුවන් විසඳුමක් තියෙනවනම් දැන් මෙතන ඔබතුමාලට තේරෙනවා වැටු 2000ක් දෙන්න ඕනේ තැනට 1600 නම් දීලා තියෙන්නේ. එතන මානුෂික ප්‍රශ්නයක් තියෙනවා 400ක් වැටුප් ගෙවලා නැහැ. ඒක රජයේ වැරද්ද. එතකොට අපි ඒ වැටුප් ගෙවන්න ඕනේ. දැන් මහපොළ හිඟ තිබුණා. අපි බාරගත්ත මහපොළ හිඟේ අපි ගෙවුවා. ඉතින් ඒ නිසා ඕනේ ප්‍රශ්නයක් සාකච්ඡා මගින් විසඳන්න ඕනේ. ජන වර්ග ප්‍රශ්නයක් හෝ වේවා, ශිෂ්‍ය ප්‍රශ්නයක් හෝ වේවා, කුටුම්බේ ගෙදර ප්‍රශ්නේ වුණත් සාකච්ඡා කළ විසඳුවොත් තමයි විසඳුමක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාකච්ඡාවට ලැස්ති සාකච්ඡාවට දිනයක් වෙලාවක් අරගෙන ඉන්න. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දැන් ඉලක්කයක් තියෙනවා මේ සෑම මේ එන අලුත් පරම්පරාවේ සෑම ශිෂ්‍යෙකුට උපාධියක් දක්වා ගෙන යන්න ඕනේ කියලා. දැන් අපේ තියෙනනේ මේ බාහිර උපාධි කියලා සංකල්පයක් තිබිලා ඒක කරගෙන යනවා. දැන් කොළඹ එක්තරා විශ්වවිද්‍යාලයක 2015 රෙජිස්ටර් වුණ ළමයින්ට පළමිනි වසර විභාගය තියන්නේ 2020. ඉතින් ඒ ළමයි මේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා සූදානම් වෙලා හිටියට ඒක වසර පහක් යනකම් ඇදගෙන ගිහිල්ලා දැන් දැම්මම මේගොල්ලෝ රෙඩි නෑනේ. අපි දැන් අභ්‍යන්තර දරුවන්ට ඉවසගෙන ඉන්න පුළුවන්නේ. අපි දැන් ඇවිල්ලා මේ 20 වර්ෂය තුල මේ ප්‍රශ්නය විසඳන ආකාරය සංයුතිය පිළිබඳ දැන් මම ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙනවා. ලක්ෂයකට වඩා වැඩි පිරිසකට නොමිලේ නිදාස අධ්‍යාපනයේ යටතේ විශ්වවිද්‍යාල උපාධියක් දක්වා ගමන් කරන මාර්ගය පිළිබඳ විවිධ දේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ බාහිර උපාධියත් අවශ්‍යම ඵලදායි උපාධියක් බවට පරිවර්තනය කරලා ලබා දීම සඳහා අපි මැදිහත් වෙනවා. හැම උපාධිධාරියෙක්ම මේ උපාධි පාඨමාලාව තුලින් ජීවනෝපායක් හරි ආදායම් මාර්ගයක් හරි රැකියාවක් හරි ලබා ගන්න පුළුවන් වෙන බාහිර උපාධි පාඨමාලා ඉතරයි පැවැත්විය යුත්තේ. නැත්නම් දරුවන්ගේ ජීවිතේ කාලයයි මුදලුයි සියල්ල අපතේ යනවා. ඒ නිසා මේ පිළිබඳ වෙනම අධ්‍යයනයක් කරනවා බාහිර උපාධි පිළිබඳ. breaking.lk